පහුගිය දිනවල අපි දැක්කා ලෝක බැංකුව මගින් ඩොලර් මිලියන 200ක ණය ලංකාවට ලබා දීම සඳහා එකඟ වෙලා තියෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවත් යම් ආකාරයකට ලංකාවේ ආර්ථික ප්‍රගමනය සඳහා ළඟින් කටයුතු කරන තවදුරටත් ආධාර දෙන්නට උත්සාහ කරනවා කියලා සඳහන් කළා තියෙනවා. ඉතින් මේ වගේ ආයතන වලින් ණය ලබාගෙන ආර්ථිකයට එය වඩාත් ඵලදායි විදිහට යොදා ගැනීම රටේ සංවර්ධනයට හිතකර වෙනවා මිසක් සංවර්ධනයට අහිතකර තත්ත්වයක් ඒ තුලින් උදා වෙන්නේ නැහැ. ඒක නිසා රජය නිතරම කළ යුත්තේ මෙවැනි බහුපාර්ශ්වීය ආයතන වලින් යම් ආකාරයකට සහනදායි ලෙස මුදල් අරගෙන ඒ තුලින් ලංකාවේ වඩාත් ඵලදායි ව්‍යාපෘතවල යෙදවීමක්. තවදුරටත් අපි කළ යුත්තේ අර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ද්විපාර්ශ්වීය තැන් වලින් වැඩි වැඩියෙන් ණය ගැනීම යෑම නවත්තලා ඇත්තට මෙන්න මේ වගේ ලෝක බැංකුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඒ වගේ ආසියානු සංවර්ධන බැංකුව ඒ අයත් එක්ක ඉතාමත් සමීපව ක්‍රියා කරමින් රටේ ආර්ථිකයේ ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට ගෙන යාම. ලෝක බැංකුව වගේ ආයතනයකින් ණය මුදල් ගැනීමේදී අපිට තියෙන ප්‍රධාන වාසියක් තමයි මෙම ණය මුදල් වලට අපි දිගු කාලයක් අපිට ලැබෙනවා ණය නැවත ගෙවන්න. ඒ වගේම සහනදායි කාලයක් ලැබෙනවා. මම හිතන විදිහට මෙම ණය මුදලට අවුරුදු 6ක සහනදායි කාලයක් සහ නැවත ගෙවීමට අවුරුදු 12ක පමණ කාලයක් ලංකාවට ලැබෙනවා. එතකොට බොහොම හිමින් ආර්ථිකයට විශාල බරක් නැතුව මේ ණය නැවත ගෙවන්න පුළුවන්. එතකොට ඊළඟට මේ අරමුණු හැටියට තියෙන්නේ සාර්ව ආර්ථික ස්ථාවරභාවය ලබා ගන්න අවශ්‍ය කරන මූලික වෙනස්කම් ඇති කිරීමට තමයි මේ ණය මුදලින් අපිට තියෙන්නේ. ඊළඟට තව දෙයක් තමයි මේ ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් මේ වගේ අපි ඉංග්‍රීසි කියන shocks කියලා. ඒ කියන්නේ මේ ආර්ථිකයට ඇති වෙන්න පුළුවන් බලපෑම්. දැන් අපිට ඔරොත්තු දෙන විදිහට පවත්වාගෙන යන්නේ. එතකොට දැන් අපිට 2020 දී එහෙම තත්ත්වයක් ආර්ථිකයේ තිබුණේ නැහැ. ඒ නිසා ආර්ථිකය පහළටම කඩා වැටුණා. ඒ නිසා දැන් ඉදිරියේදී මේ වගේ තත්ත්වයන් වලට ආර්ථික ඔරොත්තු දෙන විදිහට හදාගන්න අවශ්‍ය කරන මේ සැකස්ම සකස් කර ගැනීම තමයි මෙම ණය මුදලින් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට තවත් වැදගත්ම කාරණයක් තමයි මේ ආර්ථිකයේ ඉන්න දුප්පත් ජනගහණය. ඒ අයට යම් කිසි සහනදායි වැඩපිළිවෙලක් දැන් මේකෙන් බලන්න තියෙනවා. ඊළඟට සිද්ධ කරන්න වෙන කාරණාවලින් තවත් එක වැදගත් කාරණයක් තමයි පෞද්ගලික අංශයට ආයෝජනයට අවශ්‍ය කරන පහසු පසුතලයක් සකස් කිරීම. මේ රජයට තියෙනවා මෙම ණය මුදල මේ අරමුණු ඔස්සේ නියමිත පරිදි වියදම් කිරීමේ වගකීම. ලු බැල්මට සාධනීය දේවල් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම රජයේ වියහියදම් පාර්ශවයෙන් එතකොට දැන් ඉතාම කුඩා කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාවකින් ආර්ථිකයක් මෙහෙවෙනවා. එතකොට අලුත් කණ්ඩායම් පත් කරලා තියෙනවා යම් යම් විශේෂ රජයේ වැඩ කටයුතු කිරීම සඳහා. ඉතින් අපිට ඇත්තටම මම හිතන්නේ මේක ඉතාම කෙටි කාලයක්. නමුත් රජයට අපි ඕනම අලුතෙන් පත් වුණු රජයකට අපි අඩුම ගානේ අවුරුද්දක්වත් අවුරුදු දෙකහමාරක් පමණ කාලයක් ලබා දිය යුතුයි. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිමය තීරණ මත කොයි ආකාරයටද රජයේ ආර්ථිකය මෙහෙවන්නේ කියන එක දැනගන්න දැනට බොහොම සාධනීය දේවල් අපිට දකින්න ලැබෙනවා.